ඉතින් නීතිය දෙවල මේ ආකාරයට කටයුතු කරනවා නම් ඒ ඒ ශිෂ්ට සම්පන්න නැහැ ලංකාව වගේ ඉතාමත්ම ගෞරවනීය අධිකරණ පද්ධතියක් තිබෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තා වූ නීතිඥවරුන් අධිකරණ ක්‍රියාදාමයක් තියෙන තැනක මේ ආකාරයට නඩු වලින් නිදොස් කොට නිදහස් කරනවා නම් සාක්කි විමසීමක් නිසි විමර්ශනයක් නැතිව ඒක ලංකාවට හොඳ නැහැ ඒක මේ රටට අපකීර්තිය ගෙන දෙන ක්‍රියාදාමයක් මේ ක්‍රියාදාමය වහ නැමැතිය යුතුයි මේ අතුරුදහන් වීම පිළිබඳ කොමිසම තිබෙනවා අතුරුදහන් වීම පිළිබඳ කාර්යාලය තිබෙනවා මම එහි කොමසාරිස්වරයෙක් හැටියට කටයුතු කරා අපිට පැමිණිලි ලැබිලා තිබුණා 17000ක් ත්‍රිවිධ හමුදාවේ නැති වෙච්ච කණ්ඩායමේ 3-4000ක ලෑස්තුව ඊට අමතරව අපේ සිවිල් පුරවැසියෝ දැන් මේවා පිළිබඳ තොරතුරු තිබෙනවා ඒවා ගැන විමසන්න ඕනේ ඒවා ගැන විමසලා ඒ පිළිබඳ විමර්ශනයක් කරලා දෙමව්පියන්ව ගෙන්නලා මේ අතුරුදහන් වීම මේ රටෙන් තුරන් කිරීම සඳහා කටයුතු කිරීමට අපි සහතිකයක් දෙන්න ඕනේ අපේ රටට මේක මේ ජාත්‍යන්තර ප්‍රශ්නයක් නෙමෙයි අපේ රටේ ප්‍රශ්නයක් මේක මම කියන්නේ මේක දේශීය ප්‍රශ්නයක් මේක දේශීය විසඳීම සඳහා තමයි අධිකරණයේ තියෙන්නේ දේශීයව විසඳා ගැනීම සඳහා තමයි අතුරුදහන් වූ කාර්යාලයක් රාජ්‍ය මුදල් වැය කරමින් තිබෙන්නේ ඉතින් ඒ යන්ත්‍රණ කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වෙනවා නම් රටේ සියලුම පුරවැසියා ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනේ මේක බොහෝ වෙලාවට අපි හිතන්නේ මේ අතුරුදහන් වල පෞල් වල ප්‍රශ්නයක් ඒගොල්ලෝ විතරයි මේ කාරණා විසඳ ගන්න ඕනේ කියලා දැන් බලන්න අතුරුදහන් වූ කාර්යාලය පිහිටවපු දවසේ ඉඳලා ඒක අතුරුදහන් වීමක්වත් උනාද අතුරුදහන් වීමුනේ නැහැ ඒ ඒ ඒ ඒ යම් පණිවිඩයක් දීලා තියෙනවා අතුරුදහන් කරන්න බෑ එතකොට එතනින් එහාට මීට පෙර අතුරුදහන් කරපු අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගය ගත යුතුයි දැන් එවැනි යන්ත්‍රණයක් පිහිටවගෙන එවැනි යන්ත්‍රණයක මුදල් ආයෝජනය කිරීමේ පවත්වාගෙන යනවා නම් එය ඒ සම්බන්ධයෙන් රජය වගකීමක් කරගෙන තිබෙනවා ඉතින් ඒ වගකීම සැහැල්ලුවට රැක ගන්න එපා කියන කාරණාව තමයි මට කියන්න තිබෙන්නේ අතුරුදහන් කාර්යාලය තියෙනවා අන්නගාලු පාරේ එයට කොහොමද මේ පත් කළ තිබුණා වූ කොමසාරිස් සභාපතිතුමා දේශපාලන මේ සිර දේශපාලන පරිගැණීමේ කොමිසමේ හිටපු සභාපති ඉතින් එය විශාල වශයෙන් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් බීතියට පත් කරන කාරණාවක් වෙලා තිබෙනවා මේ කරන්නාගොඩ මහත්මයව නිදොස් කොට නිදහස් කිරීමට තොරතුරු ගත්තේ ඒ කොමිසමේ වාර්තාවෙන් නමුත් ඒ කොමිසම කිසිම අම්මා කෙනෙක්ගෙන් සාක්කි විමසුවේ නැහැ. කනන්නාගොඩ මහත්තයාගෙන් විතරක් සාක්කි ගත්තා. ඊට පස්සේ ඔහු යෝජනා ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒක මේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩන්නේ. ඉතින් මේ එකම අම්මා කෙනෙක්ට ඒ සභාපතිතුමා දැන් අතුරුදහන් වූ කාර්යාලින සභාපතිතුමා එතුමා හිටපු විනිශ්චයකාරවරයෙක් ඔහු නීතිය සහ මේ වගේ ඒ තත්ත්වය ගැන හොඳට දන්නවා එක අම්මා කෙනෙක්ට. ආරරනම කරේ නැහැ ඇයගේ පැත්තෙන් හෝ ඒ තාත්තගේ පැත්තෙන් හෝ ඔවුන්ට කියන්න තියෙන දේ කියන්න. දෙක අසාධාරණයි නේ. නිකම් බැලුවක් කියමු. දෙපාර්ශවයක් ඉන්න තැනක එක පාර්ශවයක තියෙන තොරතුරු අරගෙන ඔවුන් යෝජනා ඉදිරිපත් කරනවා.